හරෙන් ප්‍රනාන්දුගෙන් අරගන්න හදන්නේ හරෙන් ප්‍රනාන්දු දැඟුත් කියන අපේ රංජිත් බන්දු බණ්ඩාර මේ කොමිසම් මේ පාස්කු ප්‍රහාරය ගැන එතුමා කියන දේවල් ගැන හොයන්නේ නැහැ කියලා හොයන්න අනගහපුවාම එතුමා හැංගෙනවනම් රෝහලේ එතුමගේ කොයිද කොන්දක් තියෙන්නේ එතුමා කරන්නේ බොරුවක් පට්ටවල් බොරුවක් කරන්නේ හරෙන් බණ්ඩාර මන්තුමා දැන් හරෙන් ප්‍රනාන්දු මහත්මයා කොමිසමට ගෙනාවා කොමිසම එතුමා ගැන ප්‍රශ්න කරා කොමිෂන් වාර්තාවේ පැහැදිලිව තියෙනවා එතුමා ගැන කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඒ කාරණේම පදනම් කරගෙන ගිය බඟහරුවාදා හරින් ප්‍රාන්ත මැතිතුමා බරපතල හිරිදරව් කිරීමක් කරාට පස්සේ පසුබල මන්ත්‍රීවරු මේ ගැන CID එකට කම්ප්ලේන්ට් කරාට පස්සේ අද CID එකට කැඳවන්නේ මේක දරේම. හැබැයි පාර්ලිමේන්තු වර ප්‍රසාද නිසා මේක ඇතුලේ කරන්නේ දාන්නේ. දාන්නේ පරණ කේස් එකක්. හැබැයි ඇත්ත කාරණේ මේ පාර්ලිමේන්තුවේ කරපු බලපතල හිරිදරව්. කරන්න ඕනේ හරින් ප්‍රාන්දුව එතෙන්ට ගෙන එකනේ මේ හෙලිදරව් කිරීම පිළිබඳ හොයලා බලන එක. හරි හරි. ඒක බරපතල කාරණයක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ කතාවක් නෙවෙයි නම් පිටත නම් මට සමා වෙන්න. දැන් මෙන්න මේ ප්‍රකාශය ඔබතුමා කරලා තියෙන ප්‍රකාශයක් මේක දාලාදී හරින් උරකට අපේ රිසීක වෙනින්දා එල්ලෝ පාස්කු විරිදා ප්‍රහාරය ගැන අපේ ළමය වෙනින්දා වල විට අපි දැනගෙන හිටියේ. ඒ ඔබතුමා කියන්නේ මේක පත්තරේ ගිය එක. හැබැයි ඔබතුමාවත් මේ උරකට කැදවල නැහැ කොහෙවත්. ඊට අමතරව සුමන්දරන් මහත්තයා කතා කරලා තිබුණා යන්න එපයි කියලා ජනාධිපති හිටපු ජනාධිපති වර්තමාන නගමෙත්තුමා ඒවත් පරීක්ෂණ කරන්න මේ මොකද්ද මේ කරන්නේ මේ බොරුවක් හරි පාන්දු අතලගුණ ගන්න කතා කරනවා එදා කරපු ප්‍රකාශ සම්බන්ධයෙන් එතුමා කිව්වා එළිය ගිහිලා ප්‍රකාශයක් කරන්න කියලා දැන් මෙතන තියෙන ප්‍රශ්නේ කරු කතානායකතුමනේ අපි ගිය අඟහරුවාද හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමත් මමත් මේ සභාවේදී තවත් මන්ත්‍රීවරු කරුණු හෙලිදරව් කරා ඒ හෙලිදරව් කළේ පාස්කු කොමි ජනාධිපති කොමිසම හමුවේ හෙලිදරව් වෙච්ච කාරණා පාස්කු වාර්තාවට ඇවිල්ලා නැතුව තවමත් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව මහජන මන්ත්‍රීවරු විදියට අපිට තියෙන වගකීම සහ යුතුකම තමයි මේ පිළිබඳව ජනතාවගේ පැත්තේ ඉඳලා මේ කරුණු ඉදිරිපත් කරන එක. එතකොට අපිට කියන්න තියෙන තැන තමයි පාර්ලිමේන්තුව. අපි බලගින පාර්ලිමේන්තුවේ මේක කියන්නේ ඔබතුමා. එතකොට මේක කියපු ගමන් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාව මෙතනට කැඳවනවා. දැන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ගරු ඇමතිතුමා කිව්වා එතුමාගේ ප්‍රකාශයේ මාධ්‍යයට කියපු තාත්තා කිව්වා කියන එක සහ පස්සේ අක්කා කිව්වා කියලා කන්ට්‍රඩික්ෂන් එකක් මත තමයි මේ ප්‍රශ්න කරන්න කියලා. ඒ අහන්නකෝ. දැන් අහන්න මම කියන්නේ නේ පොඩින්. ඔබතුමා කිය මම කිව්වේ මම පාස්කු ප්‍රහාරයේ වාර්තා මම කියපුවාම මම දැකපු එකක් සහ මම හරෙන් ප්‍රනාන්දු මැත්තෝ විතරක් නෙමෙයි මේ ලංකාවේ ඔක්කොම දන්නවා එතුමා කරපු ප්‍රකාශිත මගේ තාත්තා කියලා. ඒ මම දැකපු එකක්. ඒකට ප්‍රශ්න කරන්න ගන්න ගන්න කියලා මම කිව්වේ නේ. මම දැකපු එකක් මම කිව්වේ. ඉතින් මම එහෙම ප්‍රකාශය එහෙම වැරදි විදිහට ගන්න එපා. හරි නෑනේ. හරි. පාර්ලිමේන්තුවේ තුල එතුමා හෙලිදරව් කරපු කාරණා සම්බන්ධයෙන් මේ වෙනකොට කර්නල් උන්වහන්සේත් එතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒතොර රජයේ වගකීම තමයි එවැනි කාරණා වැදගත් කාරණා ප්‍රකාශ කරලා තියෙනවනේ ඒව සම්බන්ධයෙන් හොයලා බලලා කවුද මේ මහමොලකරු කවුද මේකට උදව් කරලා තියෙන්නේ ඔබතුමාලා සියලුම දෙනාම කියන්නේ එකම කාරණේ විශේෂම කාරණේ එකම දෙයක් මතක නැතුමනි මන්තුමාව මහමොලකාරයෙක් හොයන්න කියනවා ගිහිලා කට උතර දෙනවා කියලා පැස්ස කියලා CID කියලා බොරු කියන්නේ මේ ගත්ත ඇක්ෂන් එක පිස්සු මම මේ ජොන්සන් ෆර්නැන්ඩෝ දිනේෂ් ජොන්සන් ෆර්නැන්ඩෝ අපේ සංවිධායකතුමා කියපු කතාවෙන් ඇත්තටම එතුමා කියන්නේ මෙතන හරින් ෆර්නැන්ඩෝ මන්ත්‍රීතුමා කරපු කතාවේ පැන නැගිච්ච කාරණා පිළිබඳව CID එකට පැමිණිලි කරන්ටයි කියලා. නමුත් මෙතන තියන්නේ එතුමන් කිව්වේ එතුමාගේ කතාවේ කොමිෂන් සභාවට ලබා දුන්නු කට උත්තර සාක්ෂි පිළිබඳව සමහර දේවල් වාර්තාවල සඳහන් වෙලා නැති බව කියමින් තමයි එතුමාගේ කතාව කිව්වේ. එබැවින් මම ඉල්ලා සිටිනවා කරුණා කරලා අපටත් මේ මුස්ලිම් ජනතාවටත් මේක අවශ්‍යයි බලා ගන්නට. මොකද අපිට දැන් වෙලුම් 22ක් තියෙනවා මේ පාස්කු කොමිෂන් සභාවේ වාර්තාවේ වෙලුම් 22ක්. ඒකෙන් අපට ලැබිලා තියෙන වෙලුම් දෙකක් විතරයි. කරුණා කරලා අඩුම වශයෙන් එක සෙට් එකක් වෙලුම් එක සෙට් එකක් ලයිබ්‍රරියට බාර දෙන්න. ලයිබ්‍රරියට බාර දෙන්න. අපිට බලන්න. දැන් ඕක මම හිරගෙදර ඉද්දී අපි හොඳට කෙලෙගුණේ දෙන මිනිස්සු. හරි. පැය 24ක් වතුර තිබුණේ නැහැ. කෑගල්ල හිරගෙදර ඔබතුමාට පණිවිඩයක් එව්වා විතරයි අපිට වතුර දුන්නා. හරි වතුර තිබුණේ පැය 24ක් හිරකාරු හිටියා 2000 ගාන. එහෙනම් අපි හොඳට කෙලෙගුණේ තියෙන මිනිස්සු. හරි ඔබතුමා කිව්වා මේ වෙලුන් දෙන්න සාක්කි දෙන්න
ඔබතුමා දන්නවනේ ඔබතුමා ගිහිල්ලා ත්‍රස්තවාදීෝ ගිහිටි රෝහලේ හිටපුවාම බලපු නායකේ මේ ඔබ ඔබතුමාට මම කියන්න මේ ඔබතුමා මේ මඩ ගහන්න නදන්න එපා ආයි වාගේ මම කියනවා එහෙට ෆිනිෂ් ඊළඟට අපේ රාජකාරණ මන්ත්‍රීතුමාත් ඒ වගේම මේ කතා කරපු ජේසි අලවතු මන්ත්‍රීතුමාත් කිව්වා මේ අවුරුදු දෙකට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියක් ගැන ඔබතුමාත් කිව්වා මේ දැන් හොයන්න කියලා අවුරුදු දෙකට ඉස්සෙල්ලා සිද්ධිය වුණේ පාස්කු ප්‍රහාරේ කොමිෂන් වාර්තා කවද්ද ආවේ පෙබරවාරි මාසේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරුවේ සිංගල පරිවර්තනත් එක්ක පෙබරවාරි මාසේ අන්තිම සතියේ හරි හරි අන්තිම සතියේ ඒ නිසා මම පැහැදිලිව කියනවා ඔබතුමාලා ගිහිල්ලා ඔබතුමාලා දාපු කොමිසමනේ දැන් නීතිපතිතුමාට මේක දීලා තියෙනවානේ දැන් මේ නීති ක්‍රියාත්මකනේ අපිද එතකොට දැන් මෙතන කියනවා මහා මුලකරුවෙක් ඉන්නවා කියලා ජේසි අලවතුන මන්ත්‍රීතුමා ඉතින් හොඳයිනේ එතුමා දන්නවනේ මහා මුලකරුව කියලා කියන්නකෝ පාර්ලිමේන්තුවේ හරෙන් ප්‍රනන්දු වගේ හැංගිලා හරි හරි කාඩ්බෝඩ් ටිකක් ගන්න කියලා රෝලේ හැංගිලා ඉන්න ඔය ඇති දැන් පය භාගයක් තිස්සේ මේ බොරුවට කියවන එහෙම පියවරක් නැහැ කියලා සංවිධායකතුමා ඉතා පැහැදිලිව මන්ත්‍රීවරයාගෙන එසු පැහැදිලි ප්‍රකාශයක් කරා ඒ නිසා යලි යලි මේ නිකම් ප්‍රචාරයට නැගිටලා කතා කිරීමට අපේ පාර්ලිමේන්තුවේ කාලය ගත කරනවා නම් විනාඩියකට ලක්ෂයක් මේ කොළපමද මේ කරන්නේ මමත් 1994 ඉඳලා මෙතන පාර්ලිමේන්තුවේ අවුරුදු 27ක් ඉන්නවා දැන් අපිට යම් කිසි මහජනයා යම් දෙයක් අපිට කතා කරලා කිව්වහම මේ මිනිසුන්ට ගමේ දොරේ කතා කරන්න බැරි ඒවා ඒව ඇවිල්ලා කතා කරන්නේ අපි පාර්ලිමේන්තුවේ හරිද පාර්ලිමේන්තුවේ කතා කරනකොට කියන්න බෑ පාර්ලිමේන්තුවේ කතා කරන්න එපා ගිහිල්ලා එළියේ කතා කරන්න කියලා මේ පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයෙක් විදියට අපි එවලා තියෙන්නේ ඒක පාර්ලිමේන්තුවේ කතා කරන්න ඉතින් ඒකේ යුතුයකම තමයි හරියෙන් ප්‍රනාන්දු ඉෂ්ට කරේ දැන් එයාගේ කතාව තියෙනවා එයාගේ කතාවේ කරුණු තියෙනවා ඒව හොයලා බලන්නයි කියලා මං ආණ්ඩුවට කියනවා බොරුවට කියලා අතන එළියට ගිහිල්ලා කතා කරන්න හරි හරි හරියට ගිහිල්ලා කතා කරන්න ඕනේ ප්‍රොමිසිටිවත්වා එහෙට ගිහිල්ලා හරි ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි Follow us on Facebook Subscribe to our YouTube channel News First ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති